ඒ ජීප් එකේ ඇවිල්ලා ජීප් එක නවත්තලා බහිනවනේ. එතකොට මගේ හිත ගියාප? බඳින්න උනත් හොඳ කෙල්ල. කල්ලාලකමක් තියෙනවා. බඳින්නේ නෙමෙයි, කොටන්ද. බින්දු අහනකොට ෆිල්ම් එක පේනවා. තුම්බරා ඉනහෙනවා. මොකද්ද ගමේ වැල අයිති ගමේ කපුටන්ට කියලා. අපි ඔක්කොටම බෙදාගන්න ඒකේ වේස ගැණියෙක් නෙමෙයි. ඒ හොඳම නළුවා ඉතින් රනිල් සම්මාන දෙන්න පුළුවන්. ඕන්න මම අලුත් තරකයක් හදලා. ජාතික අපරාධයක් දැන් නෙමෙයි. Halo Ayi. Kamu dal? Oh, ada katanya. Ya naga pak, me. Ayi Mike ke gahagi nama yang tapi saya terkata kira nama yang pula. Mari. Wah, di belakang kamu istilah tora kan ya? Dah ayah, dah nol tu tengah ada di kata kira nama politik sana nih. Film එකක් ගැන තමයි කතා කරන්නේ. මොනවා නෝද? ඔකට කම්. මේක. සීනි තියනවා ටික. ඈ? දන්නමලි. ඇයි ෆිල්ම් එකෙන් බලන්න වෙලාවක් තියෙන සාමාන්‍යයෙන්? එමේ වාහනේ යනකොට. හා හා. ෆෝන් එකෙන් බලන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් හෝල් එකට ගිහිල්ලා බලන්න. වෙලාවක් තියෙනවා නේ මැනේජ් කරගන්න පුළුවන්. දැන් මේමෙන් දැන් ඔයා කිව්වා කියන්නකෝ මොකක් හරි ආවල් දවසේ වැඩසටහනකට දාගමු මොකක් හරි එතෙන් ධෛර්යය බලලා දිනේ වෙන් කළා දියාගත්තම ආයෙ දෙන්න වෙන වැඩක් දාගන්න නැහැ. කලි දෙන්න ඕනේ. මොකද තමයි කොහොමද දෙන්න? දෙන්න ඕනේ මොකද? මේ ප්‍රෝග්‍රෑම් එකේ නම ෆයිස් චෙක්ස්. අයි ආයෙන අපි හොඳට ආයෙ කියන්නේ මෙච්චර මේ ෆිල්ම් තියෙනකොට ඇයි මේ බඹරු වැවිත්ම තෝරගත්තේ? ඒකේ සින්දුවට මං ආසයි. කවදාක්වත් ඇහුවට නිකන් ඇති වෙන්නේ. ඒ වගේම මේ සින්දු දෙකේ අන්තර්ගතය අහනකොට ඇත්තටම සින්දුවෙන් පුළුවන් චිත්‍රපටියම වවන්න. ගලාගෙන යන්න සපෝට් කරනවා. සපෝට් කරනවා. ඒ කියන්නේ දැන් අපි තුමුකෝ බඹරු වැවිත් අපි ෆිල්ම් එක කවදා හරි බැලුවා. ආයි සින්දුව යනකොට සින්දු අහනකොට ෆිල්ම් එක පේනවා. හරි. අපි දැන් කවදාක්වත් මේ මේ සින්දුව නැතුව ෆිල්ම් එක බලලා නැහැනේ. එහෙම බලන්න වෙන්නේ නැහැනේ අපි බලන්නේ නැහැනේ. හැබැයි සින්දු අහනකොට ෆිල්ම් එකේ දර්ශන ඔක්කොම පේනවා සහ මේ තියෙන අර්ථය ෆිල්ම් එකේ තියෙන අර්ථය දිනවනේ. අර්ථයත් සින්දුව තුල අන්තර්ගතයි. සංගීතයත් ඒකත් එක්කමයි යන්නේ. සංගීතය ඇහුවත් ෆිල්ම් එක ලංකාවේ දේශපාලනය ගත්තොත් දේශපාලනය ඇතුළේ නිකන් අය හිතන්නේ නැද්ද නිකන් මේ බඹරු ඇවිල්ලා මිනිස්සුන්ව රොන් අරන් ගිහින් තියෙන්නේ කියලා. මේමයි බඹරු ඇවිල්ලා රොන් අරන් යනකොට රොන් ගන්නවා වගේම පරාගණයක් වෙනවනේ. සාමාන්‍ය අර්ථෙන් ගත්ත. එතකොට ඒක ප්‍රතිඵලදායකයි. හැබැයි ලංකාවේ දේශපාලන බඹරු ඇවිල්ලා රොන් අරන් යනකොට මේක ප්‍රතිඵලදායක නෑනේ. ප්‍රතිඵලදායක එකක් බවට පත් වෙන්නේ. අරක මල නොතලා රොන් අරගෙන යන. තලමල පිපුනම මුදුන් මල එන්නේ. ගම් හතක් පාළු වෙනවා කියලා කියනවා. හරි. ගම් හතක් පාළු වෙනවා මොකද දන්නවද? ඒ පැත්තේ ඉන්න මීමැස්සෝ, ඒ පැත්තේ ඉන්න බමරු ඔක්කොම එනවා මේකේ තරම් පැණි තියෙනවා මේකේ. ඉතින් ඒකේ පැණි බිබි ඉන්නවා මිසක් අර පරාගණයට යන්නේ නෑ. එතකොට අහල පාල ගම් හතක් පාළු වෙන්නේ ඇයි? බමරු ඒ ගම් වලට පැණි බොන්න යන්නේ නැති නිසා. ඒ නිසා බමරු පැණි බොන්නත් ඕන, පරාගණයක් සිද්ධ වෙන්නත් ඕන. අපේ දේශපාලඥයෝන්ව ගණන්බන්නේ ගණන් මේ සම්බන්ධ කරන්න වෙන්නේ නිකන්. මල තලලා පරාගණයක් නැතුව පැණි අරන් යනවා වගේ කියන්නේ. යන්නෙත් නැහැ. යන්නෙත් නැහැ යවන්න ඕන.
Teresa, me, malah Teresa ni la babaru ahi la. Wah, gua naik mekat dorang katijah. Pak kau buat film kena balat dia. Samar magi, as taste kena ni me, apa emang balat dia? Wah, hatta kena gua la samai gua dah kabilat dia, namun, mangi betul ni hatta hatar eh. Samaan yang api hatta kena gua la, itu ni pasi, pasi kali samai belu, ekali, ni me. Ebay tiennya kak, dem me. Eh, tu penuh no, mem. His, karena kau tu mem asyik orang ni kan, takar, ikut tania asyik, ayah ikut dengar tu mem, na asyik rancu, kali ni, ikat juga Amerika, ikat juga. Mata ikat matang pun mem film mem, mata itu na darma sena pati raja, ikat nun monar ikat tadi ya, mem darma sena pati raja, mama, mem apa raja kian awak ini mem, mata hiten na deh, mata jangan deh, tamai. Asyik mem, avil lah. Ikat tanah kita avil lah, natar avil lah, bahin awan ni. Mem film aku batang kat di. Ayatnya jippe kena apa ni awan ni? Jippe kena kau tu mea, Victor. Vijay ni, Victor kena kalang inna. Jippe kena lewat kena awan, nama avil iya awan. Sindu batang kat awan. Sindu batang kat ni mereka nama avil. Patangan, mana kotam music kaya la sindu at patangan. Eka lassan ay. Kamari aram avil la mehem asya nama tetelah umma bahinu ane. Mata eka mehve nawa. Ije jeepe kaya avil la jeepe kaya nama tetelah bahinu ane. Mata e deka san san dere mehve nawa. Mama toke bicara re me keka kala la balati no kio la tino. Mata eva keka kohewa tambela ne. Meka mage ya dasa. Cowboy film mat asa ni sa. Mangar darsa ni rasa. Kandis, sir. Enau hiti kok kum bahagani? Ah, sir. Anton, tamae matanang me film me ki. Honda mana luwa? Biji ni. Enam mana bibi kemer dia kum halu tiunak kila panie bija kiuwe. Bima teki wala tarah mende pa me. Kelat mungkin amalat, mungkin tadi angkat cinta mai api orang ini. Iti umpet orang kan ni? Mangkar kira nak kata, mete kalau dia ni bicara walat, evat mevat, cera, ada alat kerjaan nonne, me kata kerana ni mama, mata dia ni cewit dia. Dan meka film yang kata mata ada alat ni hema petuk tuin. Ikan ni panti desa pan arti akti. Surah kaya macam nak kata meke tuin. Danawa dek ini kata tuin. Hari. Ini soalan kata awak no. Ikan, kian tu beranu film ni kita beranu. Kian tu beranu. Abah, apa arti? Ini gamat aja kehendak ni, ne? Gamat aja ni, ne? Metan me surah kena kata awak. Kami ni kan jalur karya warga kita main. Perasaan gila kata agaran ni ne? Gamat sih, no. Ini langgar ya. Streaming surah kaya mukti. Ini film ni kita beranu ni. Ada aradu pete tinno, meke tinno, meh tinno, arah tinno, lamai tuh natar. Ina lama ya ambil na evat tino ni. Ika deh naga ni lama ni. Halah itu me prakurti aja lah wajan ya. Me mangkol, benda gini me kira lagi nang hari. Prakurti aja lah wajan ya. Apa dia sepan ni dia kira kata, no? Oh, bina ini berdasarkan keradi ane pa prakurti kat. Ia kan beri. Ya, sahdi kan. Prakurti aja ni kan subah daran ni. Subah dah ama bagi kini arta. Jadi orang mungkin perkurutnya subah dah, mana make subah dah, mana yang jadi tiada tin. Ada mata kerja, serial level lah. Ikatan yang kedi, ke mal ni cari cikaran ni muka dia. Helan tak kian awak? By my make ipu duni. Ikatan selang kere, ikatan kaya bibi. Muka dia, honda wajan yang kian awak ikatan zaman runni kelat kian awak. Apa ikatan head duni? Ikatan valley ribi. Acharin mati ando ni. Pada kami hidup angkasa di sini kan? Ah, acharin. Sobah dah mahu bagin. Ekor di perjalanan wa, ekor di inna wa, ekor di jiwat perjalanan wa. Ayah terama, yang awa, biawa, hari muna hari benawa wa. Nih, awa biawa, ni me wa. Ekor di inna wa, lama iam benawa wa. Hah? Ni kan, ekor ni kan sobah dah me bagin. Ekor di hitiha me ayah ke tamai. Arisar itu bawa me makata wa kapi gamble. Mukadde gami bela aiti gami kaputan tegi. Nee, eva ke me kap me ketti no.
ඕකේ වික්ටර්ගේ අම්මා. එයාත් එතනම එක්කෙනෙක්. ඒක අම්මේ එක්කෙනෙක් ඕකේ. හා? කියනවනේ මේ මේකේ මටත් අයිතියක් තියෙනවා කියලා වික්ටර් කියන්නේ විජේ. හරිද? අම්මා වැල්ලේ. ඕකේ ඕකේ වික්ටර්ගේ තාත්තා. වික්ටර් කියන්නේ බේබ් මාත්‍යාගේ තාත්තා. කවුද? පේදුරු මුදලාලි. පේදුරු මුදලාලි දැන් ඉන්නේ සිදාදියේ අසනීපයි. පේදුරු මුදලාලි මේ 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 එයාව ඒ වැල්ලෙම තමයි අරන් ගියේ. මගේ තාත්තත් මුල් වගේම වැල්ලේකේ. මේකේ අයිතිය මටත් තියෙනවා. අයියේ සෝරි. කෝත්තු විතරයි බං යාදකට අපේ එක්කෙනෙක් දාලා කොත්තු. මේක කතා කර කර වැල්ලේ ඉඳලා හැබැයි චිකන් කොත්තු තියෙනවා. චිකන් කොත්තු තියෙන ෆිෂ් කොත්තුක් කර තිබ්බන ෆිල්ම් එකට දැච්චිනවා. ෆිල්ම් එකට තරේ මාළු. මාළු. අනේ කී කියනවනේ මාළු කෑල්ල බැදලා සම්බෝලයක් එක්ක තිබ්බන කොත්තු කකා තමයි කියන්නේ. මොනවද යන්න තියෙන්නේ? සර් ලොකු ඉස්සෝගයක් වෙලා තිනවා. ඕන්නම් තෝර මාළු කෑල්ලකුත් බදලා ගන්න පුළුවන්. ඒක උඹ කනවද? ලොක් කල්ලානේ ගන්නේ. මේකේ පන්ති කතාවක් තියෙනවා. අපි දේශපාලනේ කියන්නේ. අර පන්තියේ මේ පන්තිය. පීඩිත පන්තිය. පීඩක පන්තිය. පන්ති දෘෂ්ටියක් තියෙනවා මේ ෆිල්ම් එක පුරා. ඊළඟට මේකේ සිනමාත්මක පැත්තක් තියෙනවා. මේකේ තියෙන දෘෂ්ටිවාදය. මොකක්ද ඒකට කියන්නේ? අයිඩියොලොජි. සින්දු දෙක. අදට මේකේ තියෙන අදාළකම දැන් අපි ෆිල්ම් එකක් කතා කරනකොට ඒක අදට අදාළ නැත්නම් මේ සමාජයට අදාළ නැත්නම් ඒක වැඩක් නැහැ. ඒක සර්වකාලීන වගේ ලංකාව. ලංකාවට අදට එදාට වඩා හරියනවා වගේ. තනියම භුක්ති විඳීම ධනවාදයේ ලක්ෂණයක්. අපි ඔක්කොටම බෙදාගන්න ඒකේ වේස ගැණියක් නෙවෙයි. මේක 78. මේක අනුරාධපුර සිත්තම්පලම් හෝල් එකේ පෙන්නුවා. අපේ ඉස්කෝලේ කිට්ටුවම දී. අපි ඉස්කෝලේ එකන් යන්නේ බලන්න. හැබැයි ඕක මේ ෆිල්ම් එක තිරගත වෙච්ච තිබ්බ දිනේට පස්සේ තිරගතුනේ පස්සෙනි මණ්ඩලය කියලා එකේ කාලේ තිබ්බා. පස්සෙනි මණ්ඩලෙ පොඩි කැපිලි ටිකක් දාලා තියෙනවා. හැබැයි ඉතින් ওই ගානට ගිය එකත් ලොකු දෙයක්. සමහර ඒකේ පාවිච්චි වෙන ඒ සමාජ වචන, ඒ සමාජය නම් අපි ප්‍රක්ෂේපණය කරන්නේ ඒ වචන නැතුව වෙන වචන වලින් ෆිල්ම් එක කරොත් වැඩක් නැහැ. ඇන්ටයි. දැන් මොකද කරන්නේ? අයියකෝ මේකේ ඉන්න පල් පල්ලු හැම එකෙක්ම පිටින් එන උගේ පුකලව කනවා. වයිෆ් හම්බෙන්න කලින් ගැලම කී දෙනෙක් එක ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. ෆිල්ම් බලන්න ගිහිල්ලා. ඇත්තට අපිට ඒවදී ලොකු ෆිල්ම් එහෙම සංස්කෘතියක් තිබෙන්නේ නැහැ. මෙයා හම්බෙන්න කලින් පොදුවේ ඒක රංචුව තමයි යන්නේ. කොල්ල සෙට් එකයි කෙල්ලොත් යන වෙලාවල් දිනෝ එහෙම ගියා මිසක් මේ තනියෙන් ගිහිල්ලා. ඔව් එහෙම අත්දැකීමක් නැහැ. ඔව් ඇන්ටන් ගමේ අයිතිකාරයා ගමේ චණ්ඩියා හැබැයි මිනිහගේ ආධිපත්‍ය ගමේ සම්පූර්ණ මිනිහර පිටින් නිකන් මැස්සේ කොටුවත් බෑ වගේ තමයි. තල්ලාලකමක් තියෙනවා. සුරා සොඬෙක් එම තියෙනවා. ෆිල්ම් එකේම කියනවා මිනිහර කොච්චර කාන්තා සම්බන්ධතා තිබ්බත් ඒවා බලාගත්තා. ඒවට කන්න බොන්න දුන්නා. ළමයි ඇදුවා. ජෝ ඒ චරිතය හොඳට කරනවා. ඒක මං කිව්වේ ජෝ තමයි මට ඒකේ හොඳම නළුවා විජේ නෙමෙයි. කතාව ඇත්ත. මට ඉන්නවා. දූපතට ඒක දෙන්නේ. ඒ වුණාට ඔය අනික් කිව්වා වගේ මං කොටලා මාරු වෙන එකෙක් නෙවෙයි උන්ට හොඳට සලකනවා. දැන් විජෙත් නිකන් අරින් නැහනේ මේකේ. ඒ කියන්නේ ගේම අර පැත්තෙන් ගේම එන හැම වෙලාවකම මෙයක් ගේම. උන්ගේ පිට්ටක් පොන්න ආවේ නෑ කො. මට. හා? මොනවද යකෝ කිව්වේ? මොනවද යකෝ කොහොරි දැක් කියන්න බලයක්. හා? ඒක ඔච්චර. ඇයි බෑ ඔබ කේ. ඔය ෆිල්ම් එකේ එක දර්ශනයක් නෑ ඔය ගමෙන් පිට. ඔක්කොම තියන්නේ ගම වැල්ල මූද ඒ වාඩිය ඒක ඇතුලේ ජීවිතය. මේක තව මම ලස්සන කියලා කියන්නේ. දැන් විජේ ඇඳන් ඉන්න ඇඳුම් ටික. බෙල් බොටම් ආවේ ওই කාලේ. හරිද? දැන් ආයි මන්ද ගැදෙන අලුතෙන් ජාල් ළමයි ටිකක් අඳිනවා වගේ. පිරිමි තාම අඳින්නේ නැහැ. අර අත්නදි බැනීම ඇඳලා ඔර්ලෝසුව බැඳලා නා ඇවිල්ලා බහිනකොට නිකන් ස්මාර්ට් නේ නිකන් අර ගමේ වැල්ලේ ඒ චරිත හැඩේ නෙමෙයි. කාරුණ්‍යයක් පේනවා. නවීනත්වයක් පේනවා. එන්නේ අර ජිප් එකේ ආ කෙලිලොල් බවක් පෙන්නනවා. නවීනත්වයක් පෙන්නනවා. ඊට පස්සේ කලක්. ඇත්තටම මගේ හිත ගියාප බඳින්න වුණත් හොඳ කෙල්ල. බඳින්න නෙමෙයි කොටන්ද. ඕකේ මතු කරන්නේ නැති එකක් කියන්නද බං? මට අහුවෙච්ච කැලක්. කෙලන්ගේ අම්මා ඉන්නවනේ. කැලලා තියෙනවා ඒකට අදාළ. කෙලන් ඕම වාඩි වෙලා ඉන්නවා. අම්මා මෙහෙම වාඩි වෙලා ඉන්නවා. ඒතර බේබි මහත්තයා යනවා. වික්ටර් යනවා. ඒතර කියනවනේ වික්ටර් බේබි මහත්තයා කියලා කියන්නේ.
මට හරියටම දෙබස් මතක නැහැ අම්මේ වික්ට මන්ද හරි ලස්සනයි නේද ඔය කියලා කතා කරලා නේද ආ එතකොට අම්මා කියනවා අම්මා ඒක අම්මගේ මුණෙත් ඒ කියන වෙලාවේ හරි කොමලේ ඒ කියන මොහොතේ එයාත් පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා කියනවා වගේ එකක් අපර එයාගේ මුණේ එනවා ළමිසියෙකුට ළමිසියෝ පේන්න බෑ කියලා එතකොට මේ කවුද හෙලන් කියනවා නේද අම්මත් ඒ කාලේ ළමිස්සිනේ පේදුරු මුදලාලි ඒ කාලේ ඔයිටත් හැඩයි ළමිසියක් පේන්න බෑ ඒ කාලෙදී අම්මා ළමිස්සිනේ ඕන මම අලුත් තර්කයක් හදන්න ජාතික අපරාධයක් දන්නේ නැමේ මම කියනවා මෙයත් එයාගේ දුවක් කියලා කාගේද පේදුරුයි අර අම්මගේ එතන ඒ දක්වන මේක මේක බැලුවම අම්මත් නිකන් පේදුරු මුදලාලිටත් නිකන් ඒ කාලේ අවුනාද වගේ හැංගීමකුත් එනවා ඒ කියන තාලෙට එන්න කතා කරා දැක්කම සතුටුයි කොහෙද හදාන 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 ගම්පහ ඒක මේ පැත්ත අපි මේ අද යාළුව ටිකක් එක ෆිල්ම් එකක් බලන්න ආවා අපිත් මේ ෆිල්ම් එක ගැන කතා කරමු බමරු ඇවිත් කියලා ෆිල්ම් ඇති පිස්ස මාලන මාලනි ඉන්නවා විජේ ඉන්නවා ජෝ ඉන්නවා සිරිල් වික්‍රමගේ ඉන්නවා විමල් කුමාරත කොස්තා ඉන්නවා අර දෙනවද නේද සිරිල් වික්‍රමගේ පස්සේ අම්මේ රයිට් හරි දැකීම සතුටක් පාර්ලිමේන්තු ඇතුලේ හොඳම නළුවා හෝ නිලිය මේ මොහොතේ හොඳම නළුවා ඉතින් රනිල් සම්මාන දෙන්න පුළුවන් ජනාධිපති සම්මානය ජනාධිපති සම්මාන ලංකාවේ මුලින්ම ආවේ ජනාධිපති සම්මාන කියන නමින් සම්මාන ආවට පස්සේ මේ පතිරාජගේ බමරු ඇත් ෆිල්ම් එකට තමයි මට මතක විදියට මුල්ම සම්මානය හම්බුනේ හැබැයි පති ඒක ගත්තා මේ සම්මාන ගොඩක් හම්බුණා වගේම ජාත්‍යන්තර සම්මාන ගොඩක් හම්බ වුණා අම්මේ මොකෝ මේ මාතේ කිව්වනේ මට කැමතියි කියලා කැමති කියලා? ඉතින් මම මොකෝ කිව්වේ? මම මොකුත් කිව්වේ නෑ. මම මොනා කියලාද කියන්නේ? පස්සේ තව යාළුවෙක් කියනවා. පස්සේ එන්නේ. ඇයි පස්සේ එන්නේ? අර ෆිල්ම් එකකට එන්න තිබ්බට. යාළුවෙක් වුණත් එයා වෙනම කැරක්ටර් එකක්. එයා තමයි නළුවා කවුද? විමල් කුමාරද? කොස්තා චරිතය තමයි වීරසේන. වීරසේන. එයා යාළුවෙක් වුණත් මේගොල්ලන්ට වඩා වෙනස්. හැබැයි ඒගොල්ලොත් එක තමයි යාළුකම තියෙන්නේ. ඒ කියන්නේ මෙයාත් සිතාදියට සම්බන්ධයක් තියෙනවා. එන කෙනා. එයා එන්නේ කොළඹින් බස් එකේ තනියමෙන්. ප්‍රකෘති දෙයක කිසි තැනක් නැහැ. ඔබලට තිබුණේ මේකෙන් හම්බෙන දේවල් වලින්. බලං කෑලි, සිප්පි කටු, ගල් මල්, අන්නේ වගේ දේවල් වලින් මේක ලස්සන කරන්න. ඔහොම ඇවිල්ලා එයා හරහා තමයි මේ චිත්‍රපටයේ දෘෂ්ටිවාදය කියන එක අපිට දෙන්නේ. එයා තමයි මිනිස්සු ගැන කතා කරන්නේ. එයා තමයි සූරා කෑම ගැන කතා කරන්නේ. එයා තමයි මේක දෙකක් කියලා ඔබලා වෙනස්. දෙක දෙපැත්ත පෙන්වන්නේ නේ දෙපැත්ත පෙන්වන්නේ. ඊළඟට අර ඉස්සර තිබුණු කොමියුනිස් අර ඉස්සරම යුගේ වරණම මිනිස් යුගේ ඒ ගැන කියනවා. එතකොට සූරා කෑම ගැන කියනවා. ශිෂ්ටාචාර පටන් ගත්ත කාලේ වගේ හැමෝටම මා මුහුදයි ගොඩමිමයි පොදුයි. ඔගේ ලස්සන තැන තමයි මේ මේ ගමේ සිද්ධි ටික ඔක්කොම වෙලා එයා යන්න බස් එකට නගින්න ආවට පස්සේ රයිට් තනියම ආවෙත් තනියම මිනිහා යන්නෙත් තනියම බස් එකට නගින්න ආවට පස්සේ එතෙන්ද ටික 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 සෙනග එකතු වෙනවා හරි එකතු වුණාට පස්සේ මෙයා ටිකක් කතා කරලා උඩට නැගලා කතා කරනවනේ කතා කරනකොට මේ ඔක්කොම කියනවද මං එයා දන්න කතාව වෙච්ච දේ උන දේ මිනිස්සු දන්නේ නැහැ එයා කියනවා සූරා කෑම මේ සිද්ධිය අරක මේක ඕම කියලා එයා වමේ දේශපාලනයක් කතා කරා මං දැක්ක වෙන මිනිස්සු විත් ඔයලව හූරගෙන කන හැටි ඔයලගේ ශ්‍රමය අයිතිය භුක්තිය ඔයලගේම ලේ ඔයලට තේරෙන්නේ එතකොට වමේ දේශපාලනයක් කතා කරලා කතාව කියලා ඉවර වෙනකොට එක මිනිහෙක්වත් නැහැ. ඊටම සූරා කෑම ගැන කියනකොට තමයි මිසිට කියන්නේ. ආයෙත් එක මිනිහෙක්වත් නැහැ. ඊට චුට්ටකට පස්සේ පෙන්නනවා හරකෙක්. කරත්තේ බැඳලා ඉන්න හරකයි කරත්තේයි ඒ කරත්තේ මිනිස්සයයි.
ඒකෙන් අන්තිමට ගොනෙක් විතරයි අහගෙන ඉඳලා තියෙන්නේ අන්තිමට බලද්දි මොන විදියෙන් හරි සූරා කෑමට විරුද්ධ වෙන්න ඒකෙන් මේ ලොකු විවේචනයක් තියෙනවා වමට වමට ඒ කියන්නේ වම දැනගෙන හිටියේ නැහැ මිනිසුන්ට කතා කරන්න ඕන භාෂාව රයිට් වම දැනගෙන හිටියේ නැහැ මිනිසුත් එක්ක සම්බන්ධ වෙන්න ඕන සංස්කෘතික හැඩතලය වමේ භාෂාව මිනිසුන්ට දුරස් ඒකනේ යන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ මේ කතා කරන්නේ ඒ කියන්නේ ඒකේ කියනවා මේ ලංකාවේ වම අසමත් වුණා මේ වගේ දරිද්‍රතාවෙන් දුප්පත්කමින් සූරාකෑමෙන් පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සු ළඟට කිට්ටු වෙන්න කතා කරන්න තේරුම් කරන්න අසමත් වුණා කියලා අපිට විවේචනයක් තියෙනවා. දැන් අද අපි ගන්න නංගිර මතක මම දවසක් කියලා ටීප් එකක් දෙනවා. මිනිස්සුයි අපි අතර සම්බන්ධය තියෙන්න ඕන නිකන් මොකද මේ අරක්කුයි වත් මේ සෝඩායි වගේ කියලා. ඒ කියන්නේ ඒක හොඳට මික්ස් වෙනවනේ. පොල්තලුයි වතුරයි වගේ ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඇත්තටම දැන් අපි බලන්න දැන් මම මෙතන ඉන්නකොට කී දෙනෙක් ඇවිල්ලා කතා කරන්නේ. කී දෙනෙක් දැන් බැලුවද, hina වුණාද, ෆොටෝ ගත්තද? ඔයා මේක ගේන්න ගිය වෙලාවේ මේ ආයතනයේ වැඩ කරන සේවක මාතුරු 5 දෙනෙක් විතර ඇවිල්ලා මේ ෆොටෝ ගත්තා. දැන් අර බැරියට ගැදිලා. බැරියට ගැල්ලා ගියා. මිනිස්සුන්ගේ සහයෝගයක් නැතුවත් ඉතින් සමහර දේවල් වෙනස් කරන්න බෑනේ නේද? මිනිස්සුන්ට ඕනකමක් ඇති වෙන්නත් ඕන. හරි. ඇත්ත අපිට උමනාවක් තියෙන්නත් ඕන. මිනිස්සුන් ඕනකම නැතුව කරන්නේ. ඔය ෆිල්ම් එකේ එක තැනක මිනිස්සු නැගිටලා එනවා. එහෙම පැත්තක් තියෙනවා. ඔය ගමේ අපි ඔහොම කිව්වට හරිද? මේ නිකන් ස්වභාවික ගමක් වගේ සමාජයෙන් වෙන් වෙච්ච ගමක්. අර මොකද්ද මාළු ලොරිය විතරයි ගමට එන්නේ. වෙන සම්බන්ධයක් නැහැ. හැබැයි බස් එක ඇවිල්ලා යනවා මිනිස්සරේ. ආ කොහොමද තියෙන්නේ? ඒ වුණත් මිනිස්සු නැගිට එක දැනගදී. සිරිල් මරුණට පස්සේ ඇන්ටන් කියනවා ඌව මරාගත්තා කියලා. මරාගත්තා කියලා ඊට පස්සේ මිනිස්සු එකතු වෙනවා. ඔයා දන්නවනේ අපේ මේ නිර්මල් රංජිත් දේවසිරි. අපේ ඉතිහාසය පිළිබඳ සහ සාහිත්‍ය කලා දේශපාලන විචාරකයා විප්ලවවාදී ඔක්කොම ගිය දෙයක් ඉතින් පැතිරිච්ච නිර්මාල්ගේ Facebook එකේ ඔකේ ඔය කොස්තා මේ චරිතේ අර ගමට පොලිසිය ආවට පස්සේ මිනිහා කට ඇරගෙන මෙච්චර කට ඇරලා හයියෙන් hina වෙනව නේද ඒ පින්තූරේ තියෙන. Facebook. ඇයි ඒක දාලා තියෙන්නේ? ඒ ෆිල්ම් එකේ එක වැද්දගත්ම තැනක් තමයි එතන. ඒ පොලිසිය සීන් එකෙන් එතන ඒ හිනාවෙන් කියනවා. දැන් නික පොලිසිය නික විමුක්තියට ආවා වගේනේ. ඒ හිනාවෙන් කියනවා මොකක්ද දන්නවද? මේ පොලිසිය ආවා කියලා උඹලගේ ජීවිත වෙනස් වෙන්නේ නෑ. හරි. උඹලට සමාජයට ඊටත් වඩා කේද වාචික ප්‍රමුණ දෙන්න වෙන්නේ. පන් සමාජයමයි. පොලිසිය ආවා කියන්නේ රජයේ ඍජුව සම්බන්ධ වුණා කියන කේතෙන්ට. රජයේ තියෙන බලවත්ම එකක් නේ පොලිසිය. ඒගොල්ලන්ගේ ජීවිත ඇතුළට එනවා. උඹලට දැන් නීතියාධිපත්‍ය හම්බෙයි. ඒවා මේවා තිබ්බේ නෑ මේකේ. හරිද? ඒ හිනාවෙන් මහා විදිහට කට ඇරලා උඩ බලාගෙන ඒ දෙන හිනාවේ දෙන්නේ මේ පොලිසිය මෙතෙන්ට ආවා කියලා උඹලගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. අයියාගේ පක්ෂයේ නොවන දේශපාලන චරිතයක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න කිව්වොත් අයියා යන්නේ කාත් එක්ක මට හිතෙන්නේ මේ දවස්වල නම් යන්නෙම නැහැ ඔයා අන්නේ මේ මොහොතේ නම් මේ මැතිවරණ ඉවර වෙනකන් වෙනත් දේශපාලන පක්ෂයක ආදේක එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න මොකද දන්නේ ඒතකොට මිනිස්සු හිතන මුන් එක්ක අපි නිකන් මේ හරි ෆිල් එකක් දාලා අම්මෝ රංජන්වත් මතක් වෙනවා මුන් ඔක්කොම යාළුව මල්ලි ඔයගේ අයියලා යාළුව නෙමෙයි වගේ ඇත්තටම අපිට යාළුකමක් නැහැ මොකක්ද තියෙන යාළුකම
අයර මොන ෆිල්ම් එක බලපු දවසේද ඇත්තටම ඇඬුනේ එකක් කියන්න බෑ බොහෝ ෆිල්ම් වල දුක ප්‍රකාශ කරන තැන් තියෙනවනේ දුක මට දැනුත් තියෙනවා අනිත් අය ඇඬනකොට ඇඬෙනවා ආදරය කරන දෙන්නෙක්ට බලන්න හොඳම අය රෙකමන්ඩ් කරන ෆිල්ම් එක මොකක්ද ඉංග්‍රීසි එක Listen to me I've got you I won't let go Titan Titan ඔයගොල්ලෝ මම ඒකට මහා රහසයි ඒක මහා ලව් එකක් I'll never let go, Jack. I'll never let go. අනිත් එක කොල්ලා කෙල්ලව අර ලී කැල්ලා පාවෙන එක උඩ කියලා වතුරට බෑලා ගල්වෙලා කරන පරිත්‍යාගයක මාර ඒ කෙල්ල උනත් අර කොල්ලා ඇතුලේ හිර වෙලා ඉන්න වෙලාවේ නැවි යාට යන්න තිබ්බනේ බේරගත්තා හැබැයි මේ වමරෙවිත් එකේ ඒ ගුණේ නැහැ කාගේද වික්ටර්ගේ නැහැ බේබි මාත්‍යාගේ නැහැ අරයාගේ තිබ්බා එලන්ගේ තිබ්බා සම්පූර්ණයෙන්ම එලන් ඇත්තරම ලව් ඕකේ අර හඳුනාගත්තොත් ඔබම එලන්ගේ ප්‍රේමය අරයත් එක්ක තියෙන ප්‍රේමය මෙයාට හඳුනගන්නත් බැරි නේ මෙයාට හඳුනගන්න බැරි නෑ ඒ ගමනිකන් අර මං කිය ප්‍රകൃතිය ස්වභාවිකනේ ප්‍රේමේ නෙමෙයි ඒගොල්ලෝ දෙන්නේ. ඒගොල්ලෝ දන්නේ ඉපදුණා කෑවා ඇඳා මොඩි අයිතිය. සතු එහෙමනේ. එකට ඉන්නේ එකට හැදෙන්නේ එකට කන්නේ එකට මෙයා වෙන්නේ එකට දෙන්නේ එකට ළමයි හම්බෙනවා ඔය ඉන්නවා. ඒ වගේ තමයි. ඊට වඩා චූටි වෙනසයි තිබ්බේ. දැන් හෙලන් කියනවානේ බයිබි මහත්තයාට අන්තිමට එතකොට මේ එතකොට මං කියලා අහනවානේ. මම ටික දවසකට මෙහි යනවා. ඒත් ආයෙන එතකොට මං ඒක ඇහුවේ අයියාගේ නම් අයියාගේ උත්තරේ මොකක්ද මන්න ඒවලෙම එක්ක යනවා මහ මුහුදම ගොඩට ගලා මහ මුහුදම ගොඩට ගලා රත්තුණු හිරු පායන්නට රත්තුණු හිරු පායන්නට එහෙනම් හරි ෆිල්ම් එක කතා කරා දැන් අයිය කොහෙද යන්නේ මොන නැක්ක ගියා මේ කොහෙද මේ ආයි නෝර නෝර නෙමෙයි අද නෝ හෙට යනවා මාතර එතකොට උදේ 9ට කොහෙද අකුරේ රට වටා සංචාරේ මේක වෙන වැඩක් නැහැ නේ ඔයාලට ඒක ඇත්ත අපි වැඩේ පවර ගත්ත වැඩේ අනේ ගයි එහෙනම් thank you very much ඉතින් මෙතන මේ මෙච්චර වැඩගෙන මේ ෆිල්ම් එකක් ගැන දේශපාලනෙත් නෙමෙයි ෆිල්ම් එකක් ගැන කතා කරන්න අපර එහෙනම් අයිය thank you very much අපි හම්බෙමු ඉතින් ආයි අනිවාර්යෙන් ඔව් ජය වේවා උදුම්බේ